සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම ඔයා මේ එකතු වෙලා ඉන්නේ නිමේස් ඇකඩමි YouTube channel එකත් එක්ක අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ඉන්නේ ගොඩක්ම ගොඩක් වටිනා කියන දෙයක් ගැන ඒ තමයි අපේ ෆෝන් එකේ තියෙන භයානකම සෙටින් එකක් ගැන මම මේ කියන්න යන සෙටින් එක ඔයාගේ ෆෝන් එකෙත් අනිවාර්යයෙන්ම ඕෆ් කරගන්න ඕනේ මේ වෙනකොට සමහර විට ඔයාගේ ෆෝන් එකේ මේ සෙටින් ඔන් වෙලා තියෙන්නේ ඒකින්ද ඔයා මේ වීඩියෝ එක බලලා අනිවාර්යයෙන් මේ සෙටින් එක ඕෆ් කරගන්න මම එනවා මුලින්ම මේ සෙටින් එක ගැන විස්තරයක් කියන්න කලින් ඔයාගේ ෆෝන් එකේ මේ සෙටින් තියෙන්නේ කොහෙද කියලා හොයාගනිමු. ඔයාට පේනවා ඇති මගේ ෆෝන් එකේ සෙටින් අයිකන් එක මෙතන උඩම තියෙනවා. ඔයත් ඔයාගේ සෙටින් වලට යන්න ඕනේ. මම මගේ ෆෝන් එකේ සෙටින් වලට යන්නම් මෙන්න මේ විදියට. මම මේ සෙටින් අයිකන් එක ටච් කරන්න. මේ විදියට සෙටින් වලට ගියහම මේ විදියට තමයි පෙන්වන්නේ. දැන් සමහර කෙනෙක්ගේ මගේ විදියට මේ විදියට සෙටින් පෙන්වන්න මේ ඇති. දැන් සමහර කෙනෙක්ගේ මේ විදියට පෙන්වන්න නැතුව ඇති. අන්න එහෙමනම් මගේ විදිහට පෙන්නනවා නම් මගේ විදිහට කරන්න ඔයාගේ මේ විදිහට පෙන්වන්න නැත්නම් මම අවසානයේදී දාන්නම් ඔයාගේ ෆෝන් එකටත් ගැළපෙන විදිහට සෙටින්. ඒකින්ද මේ වීඩියෝ එක ස්කිප් කරන් සම්පූර්ණයෙන් බලන්න. හරි මම දැන් මේ සෙටින් වල පල්ලෙහැටම යනවා. ඔයත් ඔයාගේ සෙටින් වල පල්ලෙහැටම යන්න මේ විදිහට. මේ සෙටින් වල පල්ලෙහැටම ගියාම ඔයාට පේනවා මෙතන about device කියලා එකක් තියෙනවා. මෙන්න මේ about device කියන එක උඩ එක සැරයක් ටච් කරන්න. මම මේක උඩ එක සැරයක් ටච් කරන්න. ඒක ටච් කරාම මේ විදිහ එක්කර තමයි එන්නේ. මේකේ පල්ලෙහැටම ගියාම තියෙනවා build number කියලා එකක් මෙන්න මේක ඔයාලට පේන්නේ නැති අන්න ඒක හත් සැරයක් ටච් කරන්න මම ඒක හත් සැරයක් ටච් කරන්න මේ වෙද්දිත් මම ඒක හත් සැරයක් ටච් කරලා තියෙන හින්දා මේ විදිහට තමයි පෙන්වන්නේ දැන් සමහර කෙනෙක්ගේ මේක හත් සැරයක් ටච් කරාම ලොක් එකක් இல்லයි එහෙම නැත්නම් pattern එකක් இல்லයි මේ විදිහ මොන හරි දෙයක් ඉල්ලනවා නම් ඔයාගේ phone එකට දාලා තියෙන ලොක් එක දාන්න ඕනේ එතකොට මේක මොනවත් නැතුව සාමාන්‍ය විදිහට ඔන් වෙනවා මගේ මෙතන කලින්ම කරලා තියෙන හින්දා මෙතන කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ මම මේකෙන් බෑක් වෙන්නම් මේ විදිහට මේක බෑක් වුණාම ඔයාට පේන්නේ ඇති මෙතන මේ about device කියන එක උඩින් developer option කියලා අලුත් එකක් ඇවිල්ලා තියෙනවා අන්න ඒක ටච් කරන්න මම මේ developer option කියන එක උඩට ටච් කරන්නම් සමහර කෙනෙක්ගේ මේ developer option කියන එක මෙතන පෙන්වන්නේ නැතුව additional setting වගේ එකක් ඇති ඔයාගේ phone එකේ setting වල අන්න ඒක ඇතුළේ පෙන්නයි මගේ මෙතන පෙන්වන්නේ developer option කියන එක එළියමයි ඒකින් නම් මේ developer option කියන එක උඩට යන්න මම ඉදිරි developer option කියන එකට යනවා ඒකට ගියාම මේ විදිහට තමයි පෙන්වන්නේ ඔයාට පේනවා ඇති මේකේ පල්ලෙහැම තියෙනවා OEM unlock කියලා මෙන්න මේ setting එක ගැන තමයි මම දැන් කතා කරන්න යන්නේ මම මුලින්ම කියන්නම් මේ setting එකෙන් මොකද්ද වෙන්නේ කියලා ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ ෆෝන් එක සම්පූර්ණයෙන් මකලා ඇති. එහෙම නැත්නම් රීසෙට් කරලා ඇති. මෙන්න මේ විදිහට රීසෙට් කරාම ඔයා දන්නවා ඇති සමහර වෙලාවට අපේ ෆෝන් එකෙන් ලොක් එකක් ඉල්ලනවා. ඒ කියන්නේ රීසෙට් කරලා ඉවර වෙලා අපේ ෆෝන් එක ඔන් කරද්දි එක එක ලොක් ඉල්ලනවා. ඒ කියන්නේ ඊමේල් එකක් දාන්න, පාස්වර්ඩ් එකක් දාන්න මේ වගේ ගොඩක් දේවල්. මේ විදිහේ ගොඩක් දේවල් ඉල්ලන්නේ මෙන්න මේක ඔන් වෙලා තිබ්බොත්. මේකෙන් ඇත්තටම වෙන්නේ මේ වගේ දෙයක්. ඔයා සමහරට උදාහරණයක් විදිහට ගන්නම් මම මගේ ෆෝන් එක රීසෙට් කරනවා. ඒ කියන්නේ රීසෙට් කරන්න කලින් මගේ මේ ලොක් එක ඔන් වෙලා තමයි තියෙන්නේ. මම මේ ලොක් එක ඔන් වෙලා තියෙදි රීසෙට් කරොත් මම මේ ෆෝන් එක ආයෙත් සැරයක් ඔන් කරද්දි අපේ ෆෝන් එකෙන් ලොක් එකක් ඉල්ලනවා මේ ඊමේල් එක දාන්න කියලා. ඒ කියන්නේ අපේ ෆෝන් එකට කලින්ම දාපු ඊමේල් එක. ඒ කියන්නේ මුලින්ම ගද්දි දාපු ඊමේල් එක. අන්න ඒක ඔයා දන්නේ නැත්නම් ඔයා ගොඩක්ම අපහසුතාවයකට පත් වෙනවා. මොකද ගොඩක් වෙලාවට අපි මතකවත් නැහැ අපේ ෆෝන් එකට දාලා තියෙන ඊමේල් එක. ඒකින්ද අනිවාර්යයෙන්ම ඔයා මේ සෙටින් එක ඕෆ් කරන්න ඕනේ. එතකොට ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව වෙනදා විදිහටම ලස්සනට ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ලොක් වීමේ අවධානමක් නැහැ. අන්න ඒකින්ද ඔයා මේ OEM unlock කියන එක එහා පැත්තේ මේ ඔන් වෙලා තියෙන ටික් එක ඕෆ් කරන්න. මම මේ ටික් එක ඕෆ් කරන්නම් මේ විදියට. මම එක සැරේ ටච් කරන්නම් ඒක. ඒක ටච් කරාම මගේ පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. ඔයත් අනිවාර්යෙන් පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් ඔයාගේ ෆෝන් එකට දාලා තියෙන පාස්වර්ඩ් එක දාන්න. මම මේ විදියට පාස්වර්ඩ් එක දාන්නම්. මේ විදියට පාස්වර්ඩ් එක දාපු ගමන් ඔයාට පේනවා ඇති මේ OEM unlock කියන එක එහා පැත්තේ ඔන් වෙලා තිබ්බ ටික් එක ඕෆ් වුණා. මේ විදියට ඔයාගේ ෆෝන් එකේ ආරක්ෂාව ගොඩම තහවුරු කරගන්න පුළුවන්. දැන් සමහර කෙනෙක්ට ඕන නම් අපේ ෆෝන් එක රීසෙට් කරාට පස්සේ ඊමේල් එකක් ඉල්ලන්න. අන්න එහෙනම් ඔයාට පුළුවන් මේ OEM unlock කියන එක ඔන් කරගන්න. හරි එහෙනම් මෙච්චරයි අද වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ. ඔයාට මම මේ වීඩියෝ එකෙන් කියපු දේවල් තේරෙන්නේ නැති. ඒ වගේම මම කිව්වා කලින් අනිත් ෆෝන් වල සෙටින් ගැන මම කියනවා කියලා. ඔයාට පේනවා ඇති දැන් මේ ඩිස්ප්ලේ එකේ මේ සෙටින් ගැන. ඔයාට පුළුවන් ලේසියෙන් මේ සෙටින් ගැන ටිකක් බලලා ඔයාගේ ෆෝන් එකේ තදා ගන්න.